ඒ කාලේ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනාත පින්දිික සිරිතුමාගේ ජේත වනාරාමේ වැඩවාසය කරන්ට එදුණ. ඒ කාලේ ගිරි මානන්ද ස්වාමින්න් වහන්සේ අසනී පෙලා දුක්ඛහිතව ලෙඩවෙලා හිතී. ඒකල්ලි ආනන්ද ස්වාමින්න් වහන්සේ බුදුරඇන් වහන්සේළඟට එළඹිලා භාග්‍යත වහන් සිට බන්දනා කළ පැත්තකින් වාඩි වුුණ එකත් පසක සිටති ආනද ස්වාමින්න් වහන්ේ, භහග්‍යතුන් වහන්සට මේ වදල්. ස්වාමීණී භහග්්‍යතුන් වහන්ස, ගරිමානන්ද ආයිශමතුන් වහන්සේ ආබාධ වෙල්ලා ලෙදවෙලා දුක්කත වසනී පෙළ ඉන්නේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවාගෙන ගිරිමානන්ද ආයිශමතුන්න තන් ගරිමානන්දයන් වහන්සේ ළඟට වැඩම කරනසේක් කොවා කියලා ආනන්ද ස්වාමීින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන්ඉල්ලා සිින. ඒල මෙන්නම මේ නිධානය මං ට කලින් පවා පැහැදිි කල තරීමම නිධනයන් අප සජීවී කරනය විදිහයට ඉගන ගන්න කොට. අපට ඒ තුළින් ඒ නිධානව තුළ ගැබ්බෙන කතාවතුළින් සද්ධාවක් පෙර දැඩිවෙනවා. නැත්තං ඒ තුළින් අර වැදගත්ම ක්්‍රස්මටව වෙන එක බුදරන් හස වැ සි න අනන්ස්වාමන් වහස හිල්ල වන්දා කරන ොන්ද ල්ලා සිට න යවස්ථාවේ බුදුරන්හස හිම කියන එතකොට ඒ සජී. අපට අපේ ජීවිතේතු ලේකාර හජීවී කරණය වෙන කොට අපට පුදුමාකාර විදිහට දේශනාව සජීවී කරනය බෝට පත්ත. තිදිින් ආනන්ද ඔබ ගිරිමාණන්දයන් වහන්සේළඟට භික්‍ෂූලඟට ගිහිල්ලා මෙන්න මේ දස සංඥාව කියන්න. ගිරිමානන්දයන් වහන්සේගේ ගිරිමාණන්ද භික්‍ෂුවගේ මේ දස සඥාව වැසීමත් එක්ක ඒ භික්ෂුවගේ ආබාධය සංසි දෙෙනවා කර බුදුරන් වහන්ස වද. දැම් මේ ගිරිමානද සූත්‍රයේ අන්තර්ගතය, බුදුරයන් වහන්සේ පැහැදිලි කල්ල පෙන්නන්නේ ආනන්ද ස්වාමින් වහන්සේත්. ආනවාමින් වොහන්සේ තමයි ඒ ඉගනගන්න. ඉගනගන ආනස්වාමින් වහන්සේ තම ගිරිමාන ස්වාමින් වහන්සේ ද ගිහිල්ලා ඒ කාරණනාම පවසන්. අ ද මොනවාඩේ දහය අනිච්්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සං්ඥා ආදීනව සං්ඥා, පහන සං්ඥා, විරාග සඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකයේ අනවිරත සඥා, සබභ සංකාරේසු අනිච්්‍ය සඥානාපාන සති මනවාද ය අනිත්‍ය සංඥාව අනිත්‍ය වශයෙන් ජීවිතයේ විවහාරාත්මකව එදෙන ගටී සංඥාව කෙන හඳන ගැනීමනි. යකොට හඳුන ගැනීමක් අනිත්‍ය විදිහට. අනිත්්‍ය විදිහටයි ජීවිතයේ විවහාරවෙන්නේ. ජීවිතය යෙදෙන්න්නේ අනිත්‍ය විදිහයට. අනත්ත සංඥාව අනත්ත විදිහටයි ජීවිතය යෙදෙන්නේ. අනත්ත සංඥාවක් අනත්ම කියෙන හඳුන ගැනීම. අසුභ සං්ඥා අසභ වසයෙන් තමයි ජීවිතය යදෙන්නේ. ආදීනව සං්ඥා ආදීන වශයනයි හඳුන ගැනීම යෙදෙන්නේ. පහන සංඥා පහන ප්‍රාණය කිරීම වසයෙන් හුන ගැනීම තොරේ ඒ දීමට යනමකද ප්‍රාණය කිරීම වස. විරාග නොවැලීම, නිරෝධ ඉක්මවීම, සබ්බ ලෝකයේ අනබරධ සං්ඥාව, සීරලෝකය කෙරහි නොවැල්ම. සබ්භ සංකාරයේ සුව අනිච්්‍ය සංඥාව සවියලූම සකස්වීම් කෙරෙහි අනිත්‍ය වශයෙන් ඒ සඥ්ඥාවයි හඳන ගැනීම. අනාපාන සතිී. එතදැ මේකේ පෙන්න්නනිෙම නොවල් දස සඥා. එත ආනාපාන සතුිය කියනකට සංඥාව කියන වචින නොදැම්මට මේකන්තර්ගතය බුදුරජන් වහන්සේ පෙන්න්නන්නේ මක් ැටේටද සංඥාවන් දහය කත මේ දස සඥාවන් ඳ ස සඥා සඥාවල් දහයා. එතවට මේ සංඥාවල් දහය කියන්නේ මෙතන ජානතෝ පස්සතෝ කියලා කියන්නේ නැහැ. සංඥාවන් දහයකින් ජීවිතය හුරු කරන විදික්හෙනෙක් පුද්ගලයේ ජීවිතය හුරු කරන විදි. කෙනෙක් පුද්ජලයෙක් මේ විදියට ජීවිතයේ හුරු කරන කොටමකද වෙන්නේ. එයාගේ ජීවිතයේ තුළ බාහිරින් ලෝකය තුළින් ගෝචරවන්නාව දේවල් ඉත්මුවල යන. කතමාචානන්ද අනිච්්‍ය සඥා ආනන්ද මොකදද අනිත්‍ය සඥඥාව කියල කියන්. අනිත්‍ය සඥාව, අනිත්‍යවසයෙන් හඳනා ගැනීීම. ඉධානන්ද බික්කු අර්‍ය ගතෝවා රුක්හමූල ගතෝවා සු්ඥාගාර ගතවා අයිති පටි සංචික් ඇති. අයිමය බුදුරන් වහස් දේශනා කරන්න යානන්ද අරන්නේකට රුක්මුලකට සුං්‍යාරයකට ගිහිල්ල මෙහම නුවනින් කල්පනා කරන. අරන්නකට සු්ඥාගාරයකට රුක්මුලකට යනවා කියලා කියන්නේ. එයාගේ බාහිර භික්ෂ්‍රිප්ත වෙන ගතිය අඩුවෙනවා. ඇත්තුළත සිහිය පිහිටවන ගතිී වැඩි වෙන. ර ාහිර වික්ෂිප්තය අඩු වෙලා අත්‍රත සිහිය පිහිටන ගති වැඩ වුණාට පන්සේ. ජීවිතයේ අදදකින ලෝකයේ තුළ සිදුවන ගෝචරත්වය පිළිබඳව විමසන්නට හැකියාව ලැබෙනු. වික්‍ෂිප්ත වූ මනසකින් ජීවිත අභ්‍යන්තරය තුළ එදෙන කාරණාව පිළිබඳව විමසීමේ හැකියාව ලැබෙන්න්නේි නෑ. මොකද හේතුව වික්‍ෂිප්තයි. වික් නොච මනසකර තමයි පොළුවන්කමක් ලබන්න ජීවිතය අ්‍යහන්තරේ ෙදෙන යෙදීම් පිළි ඳම මසීමකට ලක් කර රූපන් අනිචං වේදනා නිචචා සඥා නිචචා සකහර නිචා විාන නිචන්ේ ඉති මේසු පංච සුපාදාන කන්ද හේස අනිචචාන පස්ස වීරති අයං චතානන්ද අනිචච සannya දැ කමොන වද විමසන්නේ රූපය වේදනාව සඥාව සංස්කාර ා. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන් අනිත්‍ය වශයෙන් නුවනින් විමසනෝ. එතකොට මේ රූපවේදනා සญඥා සංකාර විඤ්ඥානයන්, අනිත්‍යවශයෙන් ඉමසනවා කියල කියන්නේ යම් යෙදීම මකිීවි අර එකට සුං්ඥාරයකට රුක්මුලකට ගියාට පස්සේ සිහයක් පිහිටනවා ඒ සිහිය පිහිටිය අට පස්සේ පිහිටි සිහයෙන් තමයි ජීවිතය යෙදෙන යෙදීම තුළ ගෝචර වෙන ස්රූපය වේදනාව සංඥාව සංස්කාරය විඤ්ඥානය පිළි බඳව ඉම සන්න පුලුවන්කමක් ලැබෙන්. එනකොට එහෙනම් ඒ විමසීදන්න සාමානය අපි හල පංචපාදනස් කන්න සුද්‍යභ්‍යානු පස්සීීරති ඒක අනිත්්‍ය දැක්ම උද්‍යභ්‍යානු පස්සී විරතිකට අනිති දැක්ම ඒ මාර්ගයක භාවිතයේ දැ මෙතන විමසීම අනිත්‍ය වශයෙන් අනිච්‍යානු පස්සී වීරති. එතුො අනිත්‍ය අනුව දකිනවා තකො අනිත්‍ය අනුව දකින්න කොහොම ද අනිත්‍යනුව විමසීමකට ලක්කිරීම. අනිත්‍යයි කියන කාරණාවයක රූප වේදනා සං්ඥා සංස්කාර විඤ්ඥාන්. එටවට දැන් යෙදන යෙදීමක ව ස්රූපය අනිත්‍ය වශයෙන් විමසීම කියන කාරණාව, සමස්ත්‍රයක් වශයෙන් ගත්තාට පසේ පං්චුපපාදානස්කන්ද කියන කාරණාවයි. මද යදෙනන යෙදීමක් නැතුව රූපය කියන කාරණාව මනෝලෝකයක් නෙම. වේදනාව කියන කාරණාව මනෝලෝකයක් නෙම. එතර මේ රපය කියන කාරණාව පිළිබඳව විමසනවා කියලා කියන කොට, ගෝච්චරවෙන රூපය. අනිත්‍යවසියෙන් විමසනවා කියල කියන්නේ රූපයෙහි යතහාර්ථස්භාවේ විමසනවා කියන ක්ජනී සූත්‍රේ තුළින් අපට හම්බව වෙනවා රූපය තහත ස්භාවය කියනකොට රෘපතීටීකෝ භික්කවේ සස්මා රූපන්ති ච්චති, රුපනය වෙනවා. ඉද්දිනව ඇඳදුම් කණවා කියන අදහ සත් එක්ක කියනවා රූපය කියන. එකන්නේ ජීවිතයේ යෙදන යෙදීමක යම්කිසි සරූපයක් ගොඩන ගොනහම ගොඩනගිච්ච සරූපය මකක්ද කියලා හොයන්න පටන්ගන්න. ඇ ජීවිතය යෙදන යෙදීමක් ස්වරූපයක් වටහා ගන්න එතෙන්ද සිහිය යොමු කරලා ඒ කාරණාව පිළිබඳව ෆෝකස් කරලා ඒකට අවධානයෙන් යුක්තෝ එකරුණ විමසන්ද කොච්චර සිහයක් අවශ්‍යයිද. කොච්චර වීරයක් අවශ්‍යයිද. එක සාමාන්‍ය සිහියකින් වීරයකින් කරන්න පුළුවන්න එකක් නෙමේ සිහියත් පිහිටවල ඒකමකද්ද කියලා හොයන්න. දැ අපේ සාමාන්‍යෙන් ස්භාවය තමයි රපයක් කියන ස්රූපයක් කාවාම ඒක තත්ව සත්්‍රාභි නන්දිනී වෙනවා. එක හතුරින් පිළිගන්නවා. හතුරින් පිළිගත්තාට පස්සම්කද වෙන්න ඒක එක්ක අන්න දිගර සකස්්‍යව යනවා හැබැයි යම්කි සිවිදියකින් මේ රූපය පිළිබඳව සිහියක් විහිටනානං එදෙන යෙදීමේ ගෝචරවන ස්රූපය. එකකැ ජීවිතය එදන යදීමක් වන්නටවන්. ජීවිතය එදන එදීමේ ස්රූපය ඒ විදිහ ඒ හැඩඒ ආකාරය. අන්නේ කාරණාව ඕනක මේකට ස්රූපයක්යෙදෙනොත් මෙන්න මේක මොකක්ද මේ ස්රූපය කියන කාරණාව නැත්තම් මේ විදිහ මේ හැඩය කියන එක මොකක්ද කියලා විමසන්ඩ පටන්ගන්න. හිටන්ඩ පටන්ගන්න විචක්ෂණය කරන්න පටන්ගන්න. නැත්තන් තවත් කාරණාවක්කිීවොත් පිරිසිද හොයන්න්න පටන්ගන්න. ආපස්සට හොයාගනියනු. මෙන්න මේ විදිහට හොයාගෙන යන කොටමකද වෙන්න ඒ හොයන ක්‍රමයට ඒ හොයන්න විදිහට අන්න පැහැදිලි වෙනවා අනිච්චානු පස්සී කියලා. ඒ හොයන ක්‍රමයට. යෙදුන්න රූපයේ යතහාර්ථයේ හෙව මේ ක්‍රමයට පැහැදිලි කරනවා මොකක් කියාද. අනිච්චානු පස්සී කියලා. මකද හේතුව යමක් බව ලැගගන්න පැළපදියන් වෙලා ලැබිල වාශය කරන්ද ඉඩක් ඒතුළින් හබ වෙන්නේ නෑ. ඒගේම තමයි විඳ යම් විඳක් විඳවදදී ය විඳීමක් විදවද්දී. ඒ විඳීමිකත් වේදේ තීතික භික්ව තස්මා ේදනති පුච්චති කියලා බුදුරන් වහන්සේ චජ්නී සූත පහැලි කරන ඳීම. විඳීම කියන කාරණ මොකක්ද විඳීමක් කියන මොකදද කියලා හොයන්න පටන්ගන්න. එතවට විඳීම කියන එක විඳීම කියන කෘතය. ියාව මං ඔබට කලින් දේශනාවක පැහැදිි කළ පෙන්නවා දැන් දුක්ක විඳවීමක් සැප විඳවීමක්, අදුක්කමසුක විඳවීම. හැබැයි බුදුරන් වහන්සේ දුක් විඳවීමකට නිමේ දුකයි කියල කියන්න. දුකයි කියලා කියන්නේ ලකින කෝණයක් ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය එක රහෝගත සූත්‍රයේ පැහැදිලි වෙනවාහය දම්ම වයදම්ම විරාග දම්ම නිරෝල් දම්ම කියන කාරණාවත් එක්ක තමයි. ේදනාව දුකක් කියලා කියන්න. එ දුක කියන කතාව කතාව නතිද. දැ දක් විඳීමක් කියනකොට අපට විඳීම කියන කාරණාව යහුුවෙන්න්න ඕනැත්ති. එ විඳීම හොයාගෙන යන කොට විදීමේ සත්‍ය හොයන කොට විඳීම මොකක්්ද කියලා පිරිත්තිද හොයන්න පටන් ගත් හම නුවනින් ඉම සන්න පටන් ගත්ත හම ජීවිතයේේදෙන ඕන විදීමක් ැ හොඳර හිතර බල නොහි ප්‍රයෝගික මේ කාරණාව කරන්න ගත්තාට පස්සේ, කොච්චරණං ප්‍රායෝගිකව සිහිය පිහිතවල මේ කාරණාව කරන්න අමහරුයිද කියනක. අන්නර බාහිර අනිත් කරුණු ඒකට ගොනු විය යුත්තේ. මකට හේතුව අපේ හිට විජ දේවල් ඔස්සේ යනවා. විඳීමට විතරක් සිහියත් පිහිටන්නේ නැහැ. එත විඳීමට සිහිය පිහිටිහාම ඒ විඳීම කියන්නේ මොකක්ද කියල හිතඩ පටන්ගන්නට ඕන්. හිතන්ඩ පටන්ගන්නකොට ඒ සිදුුවවෙච්ච විදිහෙතුලදී විඳීම කියන කාරණාවක් ලැබෙන්න්නේ නෑ. අන්න ඒකට කියනවා මොකක් කියලද අනිච්චානු පස්සේ කිය. මෙන්න මේ විදිහටම සංඥාව සංජානාති, හඳුනා ගැනීම කියන කාරණාවේ අනිත්‍ය කටේන හිීමසනවා කියලා කියන්නේ එහි යතහර්ථය ොවාගෙනයන අයිතකොට හඳුල ගැනීම කියන කාරණාවත්. හොයයාගෙන යනක කොට ඇතහත්වවාදී තන තියමක් ලැබීම බවට පත්වවෙන්න ඒ සිදුවෙච්ච ක්‍රම අනිච්ාන පස්සී වෙනවා. ඉල්ළඟට සංස්කාරයන් සකස්වීම් විඤ්ඥාන දන ගැනීම. මෙන්න මේ සියල්ලංගීම ඇතහාර්තය හොයාගෙන හොයාගෙන අන්ඩ යමු ොත් එහම ඒ හිදු රණාවක්. මෙන්න මේ කයි කිය සමීපු වෙන්න ඇැකියාව ලැබෙන්න එතකොට ජීවිතයේ යෙදුන විදහමකක්ද. ජීවිතය ඉවහාර වන විදහමකක්ද. ීවිත ය ජීවිතය ඉවහාර වන අනි්‍ය සංඥාව. එතකොට දැන් කෙනෙක් ලෝකයේ ඉන්නවා ඉන්න කෙනාගේ යෙදුන විදි අනිත්‍යයි කියන විවහාරාත්මක බවක් තමයි ජීවිතය ඉදලතිය. මොකක්ක රද්දිද? රූප වේදනා සඥ්ඥා සංස්කාර විඤ්ඥානයන් ගෝචරවෙන ලැබෙන අත්දකින ලෝකයේ. හම්බෝන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානයන් අනිත්‍යවශසයෙන් විමසන තැනදී එසන ඒ දැක්ම අනිච්්‍යානු පස්සී වෙනවා අන්නේ කනිි්ච සංඥාවක්කෙන ලෝකයේ ජීවත්වෙන විදිහ. ැ අපි අද ොඩා කලාාවට හුරුවෙනවා මේකත් අල්ලගත්ත එකක් නොව අපි අංච සඥාවල්ලගන්නවෑ කියලා අපි මුලදිම අතහරිින් නෑ එහෙම කල්ල හරියන්නේනේ මුලදී අපි කළ යුත්තේ කාරණාව හුරු කරනය ක. අපි ක්‍රමාන කූල වැඩප පිළි වෙළවල්තමයි හරු කරණට ඕන ඇත්ති. එහෙම ඇතුව අපි ඒ පාලටම නිවීම කියන කාරණාව පිළිබඳ දේසන අහ අහිත. නිවීමටම යන්ඩ මුල ඉඳලම දඟලෙන වනන් ඊට පස්සමුකද වෙන්නේ මොකක් වට් කර ගන්න බැරිෙනවා. එකනිසා හොදරතරු ණන්ඩ මුල ඉඳල අප ක්‍රමාණුකුල වැඩ පිල්ලක් කරන්න තියනෙන පහරාද සූතු දේශනාව පැහැදිලි වෙනවා. ක්‍රමානුකූලවයි මේ සාගරයේ ගැඹුර කරායන්. අන්නේ වගේ තමයි මේ සාසනය තුළත් ක්‍රමාණුකූලෝ ගැඹර කරයන ප්‍රිපධාර්නකෝ ගැඹර කරයන. ඇැ ඕනම සූත්‍රයක් ඉගෙන ත්තොත් ඒතන්න ඒ ඉගෙන ගැනීම තුළ එතන මූලික වූ සුතය කියන කාරණාව ඉස්මතුවෙන්. එතකොට එහි අන්තරගත ගැඹුරු සාරගරභ ප්‍රතිපදාව ඒක ඉගනගත්ත පමණින් එතන හාට දියුණ වෙන්නේ නෑ. අපි අපට වැඩෙන විදියට ක්‍රමාණකූල ප්‍රතිපදාව දියුණුවෙවී යද්ධ තමයි අදාළ සූතු දේශනාවේ තුළ තියෙන ගැඹුරු කාරණාව ප්‍රායෝගි කටවයට යන්න පුළුවන්කමක් ලැබෙන්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් නි්ාන සූත්‍ර, නි්බාන සූටතුළු තියෙන කාරණා. ඉඟට අනාත පිින්ඩකු අද සූත්‍රාදී දැන් නිවන පිළිබඳව පෙන්නන සමහර කරුණු තියෙනවා. ඒ කාරණ අපි දැන් ඉඳල්ලා අද්දකින්ඩ ගියොත්. එකයන්නේ දැන්ම අපි ඒ නිානය පිළිබඳ කාරණ අදකිින් යනවා කිය දැඟලුවොත් එතන මොකක්ද වෙන්නේ. එතන දුවවෙන්නේ මානසික ලෝකයක් තුළ හිරවෙන එකක් විතරයි. එස ක්‍රමානුකුළු කරන්නටවන්. එකමං ඔබට මුලින්ම පැහැජලිකරේ, ධර්මය තුළින් ප්‍රායෝග ප්‍රතිපදාව ක්‍රමාණකූල වඩා ගන්නට, අපිට බාහිර වපසරයක් හකස් වන්නටවඕේ. මයි පු ධරම රැස්තවීම සත්පුරුෂ පප්‍රයුක්වීම ගුණුවත්වීම මෙන්න මේ දේවල් ගුඩාත් දේවල්තිනට බාහිරම සකස්වය. ඒ බාහිරෙන් එකරු සකස් වුනහට පස්සෙ තමයි. ඒ එක්ක ක්‍රමාණුකූලව මේ ධරමාර්ගයේ ප්‍රතිපදාවක්ක යන්න පුළුවන්කමක් ලැබෙන්. ඒ ධරමාර්ගී ක්‍රමාණකල පතිපදාව යනකොට තමයි පහුරක් කියවල පෙන්න්නපු ධර්මය. හොරක් ැට අත්දක්කින්න පුුවන්කමක් ලැබෙනවනි හරි ප්‍රතිපදාව යනවන. එතකොට ඒ ක්‍රමාණකූර ප්‍රතිපදාව යන්න කොටමකද වෙන්නේ. අතහරන්න පහුරක් තියෙන්පේ අප මුල ඉද නම්මොකක්ද කරන්න හදන්නේ අතහරන්න පහරක් කදාගන්නතු වෙන්න හදනොව. මාර්ගය කියල කියනට අතහරන්න පහුරක් තියන්නටවන්. පහුරක් නැතිවෙන්න විදියක් නෑන. එම් පහරක් ගොඩනගන්නටවන්න. ඒ පහුර ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්නටවන්. මුලින් පහුරත් හරිනවා කියලා හිතව ොත් එහෙම. ොඩන ාගත් පහුරකුත්න අතහරණ දයකුත්නෑ අයි මොකද වෙන්න මානසික ලෝක ඉහිල්ලා හිරවෙනවා. එතකොට එනම් අනිච්ච සංඥාව කියන කාරණාව ජීවිතය ඉදිෙන විදිහන්. ඒක ලෝකයේ ජීවත්වෙෙද්දි මාර්ගයන කෙනෙකොට එයාගේ දකින විදිහක විවහාර වෙන විදිහතමයි අනිච සංාව මාර්ය සම්පූර්යෙන් භාවිතා වෙන කොට කියන්නේ ජානාති පස්සති කියලා. සම්පූර්ණයෙන් භාවිතා වෙන කොට එහෙම භාවිතා වෙද්දි මොකද වෙන්න කෙළීම ල සව ක වන්න ක ප සනි ස දෙෙනි சannyaාව කමචන අ சannya අ சවනි சාව. න ක අරගවා රக்கගවා සග පක ச න රපන සගන සදන ගන ගනතා ගදනత නత රන කාය න පටබන මනෝ අනත්තා දහම්මා අනත්තා ඉත් ඉමේ සුචසු අජත්තික බාහිරේසු ආයතනේසු. අනත්තාාන පස්සීවිීරති අයන් මුච්චටානන්ද අනත්ත සංඥාව. එතුර අනාර්ත්ම සංඥාව එකයන්නේ අනාර්ත්ම සංඥාව කියලා කියන්නේ මම කියල කෙනෙක් යමක් ඉන්නවා කියන කාරණාව දුරුවෙන එක මම කියල කෙනෙක් යමක් එක්ක ඉන්නවා කියන කාරණා දුරුවෙන එක. දැ හොදුවට හිතල බලන්න අපේ ජීවිතයේ තුල අපි ඉන්නේ යමක් එක්ක නෙමේ. අපි ඉන්නවා ඇහැ කියන කාරණාවක්ක. අපි ඉන්නවා කන කියන කාරණාවක නාසේදිවකයි මනස කියන කාරණාවක් අපි ඉන්න. රූප සද්ධ ගන්දරස පහස අරමුණු කියන කාරණාවක් අපි ඉන්න. එකන් අපට මොකද ඉදිල තියෙන්නේ. ඇස ආත්මයි කියලා. කන නාසේ දිවකයි මනස් ආත්මයි කියලා. ඇයි ආත්මයි කියල ඉදිලා තියන්නේ ඇස ආත්මයි කියලා යෙදිලා තියෙන්නේෙ ඇස නි්‍යයකන දකින නිසා. ඇසේ තහර්ථන දකින නිසා. තදර ඇස කියන කාරනව තහර්තිය දකිනවා නං අන්න එතන ජිමකද වෙන්නේ එතන ඒකට කියෙනවා. ආදීනව දකිනවා කියලා. ඇසහ තහර්ති දකිනකට කියනවා. ආදීනව දකිනවා කියලා. ඇස ඇහර්තයේ ඇසකන නාසේ දුවකය මනසාද දේවතු තහත දකකින විදියක්ක් විිබඳව ලස්සන පැදිලි කිරීමමතියෙන මජිම නිකාය තුන පොත්වහන්සේතුන මහ සසාලා අයිතනනික සූත් ය දළ පැහැලිවේවා ඇස ජානතූ පස්කතු ඇස දන්නකොට දකිනකොට. ග ඇසෙහි යතහර්තය ආදීදව දකිනකොට. ඇසෙහි ඇතහර්තය දකිනකොට අන්න මාර්ගය අඩිනවා කියල. මෙතන පෙන්න්නම් ඇසේ යතහර්තය දකිනවා කියනනමේ සං්ඥාවම් භාවිතාවෙනවා ඇස අනාත්ම වසියෙන් ස්ඥාව. එකෙන අපි ඇස පිළිබන්ඳවල් මම කියලා අරගරනින් ඇස කියන කාරණාව පිළිබඳව අපි මම කියලා හරගෙනන්නේ. ඔවට ම ඉන්නවා කියන කාරණාව ඇසත් හරූපත් එක්කේ තිරතියෙන්. මේක පවා හොයාගනය ධනිත සඥා වැඩෙනවනත්තේ නැහැ හැබයි මේකේදී මෙතන පැහැදිරි කල්ල පේෙන අනත්ම සඥම්කද අපේ අපේ ජීවිතයේ තුළ ප්‍රබල වසයම අප ආත්මවාසය ගොන්න කල තියෙන් හොඳර හිතර බලන්ඩ මම ඇත් එක්ක ඉන්න කත්තෙක්ක නේද කියලා. බලවාස ූලිකොසිෙන් ත්මවාදයක් ගොඩන ගලතින් මොම රූපයක් එක් ඉන්න එකක් නෙේ ොම කනක් එක් ඉන්න එකක් නවේ නම සදධයක් එක් ඉන්නෙකක් නව ොම ගදයක් එක්දෙන් අපට සාමාන්‍ය රූප වේදරහ්‍ය සංකාර විඤඥාන කියනක ගැන හිතන්න තික් ගැඹුරින් අපට සහයක් යම්මට්ටම කඩ තේරෙන්න්නට ඕනෑ හැබ අපට සාමාන්‍යෙන් ඇසකනනාසේදිව කය මනස රූප සද්ධගන්දලස පහස අරමුණ කියන කාරණ පිළි බඳව අර අන්තුපාදරස්කන්දය කියනට වඩා සාමානයින් ප්‍රකටත්වයකි මත්වය ආරෝපනයට තැක්න. ඇසකට නාසේ දපකයි මනස කියන එක හොඳට සොන්ඳට මත්ව ආරෝපනෙන්ද ප්‍රබල වෙලාතිය. එතකොට එහනම් ඇස කියන්නේ මොකක්ද කියන කාරනාව පිබඳ ද සාත්මසය ම කියරන රගින් එතකට පකද්ද කියල කියන කාරණාව හොයන්න පටන්ගත්වොත් හම අන්න ප්‍රබල වසේ මූලික වසය ගොරෝසු කෙලේසයක් වසය සඥාවක් වසයෙන් ගුරුවෙන මොකක්ද ආත්මික ගැනීම් වැරදී කියලා. ආත්මයෙක් බව ගැනීම් වැරදී කියලා. ඉතරට මූලික ගරෝස් වසයෙන් ප්‍රකට වෙන කාරණා. හැබැයි ඒ ඒ කාරණාව තුළ දැකපු විෂන් එකට කියනති අනිත්‍යයි කියලා. එකටමයි මූලිකම ගැන දර්ශනය පිළිබ කතා කන්නකොට. හැබැයි ඒකෙන ඒ විදිහට ලෝකයේ ආත්ම වසියෙන් අල්ලගන ඉන්න දෙයක් එක්ක නෙමේ හොයාගෙනය අන්න ඒක නිසා එයාට ගොරෝසු මට්ටමින් අනාත්මය කියන සංඥා වැඩින. මෙන්න මේ විදිහට මේ බාධජ්‍යත්තික බාහිර කියන ආයතනයන් කිරෙ අනාත්යැනු දකිනෝ. එකදන් ඇසකර නාසේ දිවකයි මන ස තහර්ත වාගන අනකොට ඒ හයාගනි ෑමත්තක්ක පටන්ගත්ත මම ඇහැ ඉන්න භාවය කියෙක් පටන්ගත්ව හැ ඉන්න භාවය කියෙ අන්නේ මම හැක ඉන්න භාවය කියන්න කාරණාව ඉක්ම වෙනවා. එතකොට ඒ හයාගෙනන ක්‍රමේදී මකට වෙන්නේ අනාත්ම සංඥාව භාවිාව වෙනවා. එතකොට ඒ ක්‍රමට කියනවා අනත්්‍ය සඥ්ඥාව භාවිතා වීමකෙල්. එක තමයි දෙවනි සංඥාාව. சannyaාව ama cananda asuannya asu nya daந்தபிku இමமிවqa udම් පද දkesaම ச paryan naana peqaasa asu பக்க at masமிqae keசால nakhaanta tamansan naharu, atti atatti minjang wakka a kan kilo pi paang antaantaang දyan kasan pittan seman pubo lohin, sedo aswa keshan ka lasqa muqtantanti. ඉති මස්මෙන් කායි අසුභාවරු පස්සී විදති අයන් මුච්චතානන්ද අසුභ සඥ. එතව අසුභ වස්යෙන් අසුබයි කියලා කියන්නමක සුභ වසයෙන් ගන්නන. දැන් අපට කේස්රෝම් නියර් සමස්නහ ඇට ඇට මිදුලු හැටියට ප්‍රැකටවන්න නති තනදී මොකද වෙන්නේ ජීවිතය මගේ ජීවිතයත් බාහිර ජීවිතයත් කිිරමීම හැම එකක්ම අන්න සුභ වසයෙන් වැඩන විදිහත් තියෙනවා. සුබ නොවෙන එකටයි අසුභ කියලා කියන්නේ. සබවාසයෙන් ප්‍රකටවවෙදදි මුකද වන්නේ ුබවාසයෙන් ප්‍රකටවවෙදදි ලස්සනවාසයෙන් ප්‍රකටවේදට ඇලලායනවා. හැබ යම් කිසි කෙනෙකොට පුලුවන්කමක් ලැබුණනානං ඇතුළත කයත් පිටත කයයක් එකන ගරෝසු මට්ටමේ කියන්නේ ගොරෝසු මට්ටමින්. මේතන හති පට්ටානේ දකින විදිහක් නෙමේ පැදිිරන්නේ ඉක්ක ලකට එහම ලොකෝට යනවනන් එතන ඒ දැක්ම එක් ඉතරීමේ සම්පූර්ණ කතා කරන්න න තන මූලික වසයෙන්. තා කරන්නේ අපට ලෝකේ තුළ යම්කිසි කාරණාවක් කොස්සේ සුභයි කියලා ඉස්මත් වෙලා එනවන. මෙ සුභයි කිය ඉස්මත් වෙලා එන කාරණාව දුරු වෙන වැඩ පිළිවෙලා. සුබය ඉක්මවීමතම යසුබය කියලා කියන්නේ. එතකොට එපාවමක් කියන එක නෙමේ. කැනෙ එපාවිමක් කියලා කියන්නේ. දැන් යෙදෙන කාරණාව තුළ එපාවි මක්නෙමේ තියන්නේ යෙදිච්ච කාරමනාව ඉක්ම වෙලා. ස්භබව නේද සුභබව ඉක්මයිලා. එරි්චකරන්නා ඉක්මයිලා. මෙන්න මේ විදිීර දකිමින් වාසේ කරණ එකට කියනවා නන්ද අසුභ සං්ඥාව කියන. ඉළඟ සං්ඥාව කතමාචානන්ද, ආදීනව සඥ්ඥාම කඩ්ඩානන්ද, ආදීනව සං්ඥාව කියෙන්. තැන් ආදිනව සංඥාව පැහදිලි කරනවා නිදානන්ද බික්කු අරංඥ ගතෝවා රුක්ක මූල ගතෝවා, සුං්ඥාගාර ගතවවා යිති පටි සංචික්කති. මෙන්න මේ විදිහෙට. රෙ රක් මලකට සුංඥා ාරකට කියලා පත්ව ේක්ෂ කරන මේ ජීවිතය පිල්ලි බන්ඳු බලන් මේ කරනොහමෙක් අතර පසේ අප්‍රමාදිවීමක ජීවිතය හුරු කරන හුළ ගැීම නදකි කියල හොඳට තේරුග පුළුව. බහ දුක්කෝකෝ අයන්කායෝ බහු ආදීනවෝත මස්මින් කායේ විදාා බාදා උපද්ජාන්ති හති පට්ටාන සූතයේ කායේ කායන පස්සී බව දකිනවා නං කයත් බව ලැබෙන නැත්තන් කේතීනද දෙවග හොයන නෙ. හත පට්ාන සූත්‍රයේ පෙන්නන විදිහට ඒ භාවිතාව සිදුවෙනවනම් කයේ ඇතහර්තය කය කියලා ගත්තකාරන තාහත දකිනවන කයත් බව ලැබෙන් නැත්තං. කය මෙිහමයි කියලා හිතන්ට ඔන්නන්නේ නනිද. දැ මෙතන මකක්දමය හිතන්නේ. මේ කයේ බොහෝ ආදනවතියෙනවා. ඇයි කයට අපි හැලෙනවනි කයත්්‍ය එකම මින්දන ල දෙනවා කයට අපි පහසුව දෙනවා? අන්න ඒ කාරණාව සිහිකිරීමෙන් මොකද වෙන්නේ අප්‍රමාදී වෙනවා. ඒ කාරණාවසිහිකිරීමෙන් මොකද වෙන්නේ යෙබිච්ච්‍ය කාරණාවට ලෝකෙ ගිජුවෙලා වාසයක කර නති වෙන. අන්න බොෝ ආදීනවති නොවද බොෝ ආදීනව චක්කුරෝගෝ, සෝතරෝගෝ, ගහනරෝගෝ, ජිව්වාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ, කන්නරෝගෝ, මුකරෝගෝ ඇස්රෝග, කන්රෝග, නාස්රෝග, දිබුරෝග, කයරෝග, ඔළුවරෝග එළඟට මකරෝග, දත්රෝග ඒවගේම කුෂ්ටරෝග, දාහය බඩගින්න සිහිමරජාව ඉළඟට ත්‍රාන්තය කෘෂ්ට ගෙදී ඉළඟට දියවැඩියාව අපස්මාරය මෙවිදිර විශාල වසයෙන් ලෙඩ පිළිකාවන් බගන්දර ප උපதி ஆபா, பித்த සுठான ආபாද, ප උපதின ஆபாද, செම සுான ආபாාද സ උපதி ාද. త सுठான ආபாාද, வா උපதிന ஆபாද. Hiங்கට r ඉපயாசி සි ද. ഉප්‍රமോ සිුව ஆද. හර්මවිපාකයෙන් සිද වෙන ආබාද සීතලෙන් ගුස්නයෙන් බඩගිනි පිපාසාාවෙන් පැසිකිලි කිස කිරීමෙන් මේ හැම්මහෙකීම විධාකාර ආබාධයන් කයිතෝපදන්න. එතර මෙන්න මේවාදන් අපි මේවා සිහිකරන කොට අපට මොකක්ද සාමාන්‍යින් ලෝකවෙෙන අයයෝ මහවාදේ මේකේ සිදුවිය යුත්ත මොකක්ද ඇලීම දුරුවී දහමට යොමුුවීමයි අනන්නේෙ කොතර තේරුග. ඇලීම දුරුවී දහමට යොමුුවීම. අයියෝ එපා මහ වදයත් නේ කියලා හිත තුළ ගැටීම පීඩා වැැතිිවෙන එකනින්. දැම් රෝගටික ගත්තොත්ය විසාාල ලෝග ්‍රමාණයක්. එටට මෙන්න මේ රෝගයන් ඇතිවෙන කොට මේ රෝගයන් එක් කල්පනා කරනවා ජීවිතයේ කුසල් දරමයන් වලට යොමුවෙන්න දඟට මරණහසසූට පෙන්නන්නේ අන්නේ වගේම ක්‍රමයක් කුසල් ධරමයන් වලට යමුවෙෙන කල්පනා කරනවා. එහෙම නැතුව ඒක මුල්රගන වදවිඳවල පීඩාවිඳවල මානසික තැවලක් ඇතිකර ගඩයන්නේ නෑ. මේ තමයි ආදීනව සංඥාවයි. එතොර මෙතනා සාමාන්‍යින් අපි ආදීනවේ කියන්න සහර්තංගොල දැඟ මහාසල්ලායතනික සූත්‍රයම ඇද ගොඩත්තඇන්ගොල හත්තට්ාන සූත්‍රම කතාකන් වල අනි්්‍ය දුක්ක ඉපරනම්භාවේනි. එතකොට ඒ අතහර්ථවාදයෝ පෙනන කරනමයේ එදිච්ච කාරණාවත් තුන ආදීනවේ සීකරණි. එතට මෙන්න මේ විදි හට ජීවිතයේ සිහිකරන්න පුළුවන්කමක් ලැබෙන කොට මොකද වෙන්නේ. ජීවිතයට එදෙන ආසාාව දුරුවෙලා අරෝග්‍ය මදයේ දුරුවෙලා, ජීවිත ආසාාව දුරුවෙලා. ගැටීමක් ඇතිවෙන් නැතුව පීඩාවක් අසහනයක් ඇතිවෙන් නැතුව ධර්මයට යොමුුවෙන්න්න හිත තුළ ඕන එක මක් ඇතිවෙනවා. මෙන්න මේකයි ඇතිවෙන්. කතමාචානන්ද පහාන සංඥා මොකද්දාානන්ද පහන සඥාව කියලා කියන්න. ඇැතුර දැන් ආදීනව සංඥාව කරන ජීවිතයේ හුරුවේ චංගයක් කනාක තියෙන්නට ඕන. ආදීනවේගෙන හිතනක. හ සැපය සම්රස ගෙන හිතනය නැව ආදීනව ගෙන හිතනක මහා ආදීනවයා එහන්ගේ ආදුරගෙනකර මේ ජීවිතය පැවත්මට තියෙන අකමැත්තක් එන්නේ පැවත්ම ඩකමත්තක් කියලා කියන්නේ හොඳර තේරුන්ගන්ඩ වෙන පැවත්මකට කැමැත්තක් වේලා හරියන්නේ නෑ. පැවත්මක ඩකමත්තක් නම් ඒ පැවත්මක ඩකමත්තක් වන්නන පවැත්මක ඩකමත්තක් නම් එතන සිදුුවිය ත්තමකක්ද. ධර්මයට කැමත්ක්. පත්ම දකතක් සිදුවත දරමද කැමත. න අප ප ම ක කන්න ද? මේ ජීවිත දකමැක් වෙන ජීවිතක කමක් වෙන අවස්ථාව ක ක. එහෙම පම ම. කටමාචනද පහන சඥාන mukaද පහන சannyaාව කිය. I upප காතක් kan ද වාසිති පජහති වනෝදේති බැන්ති කරවතිය භාවගේති. උපන්න කාම විතරකයක්න් ඉවසන්නේන ප්‍රහණය කරනවා විනාසයට පත් කලදාන. උපන් ්‍යාපාද විතරකයක්න් ඉවසන්නේ ප්‍රාණය කරන විනාසයට පත් කලදදාන. පන් විහිංසා විතරකයන් ඉවසන්නේ විනාස කරන්න ප්‍රාණයට පත්් කලදන. උපන පන් උපන් ලූපන් පාපක අකුස ධරමයයක් නිවසන්නේ ප්‍රහණනි කරන විනාසභාවයට පත් කලදාන කොට ගේ ගී විතර ්‍රහණය කරන බව කාමය උපදින කොට. ගේ උපදනකොට විහිනිසාාව උපදිනකොට එළඟට ව්‍යාපාදය උපදිනකොට. ඒයාගේ හැම්වෙලේීම මොකක් ඉදිරතිගේ. ප්‍රහාණය කරන බව. ප්‍රහණය කරන සංඥාව. එයා ගැර අයිකරන්න ඕනෑ කියර යදීමක් ජීවිතය ප්‍රවැත්මතියෙන්. අයින් කරන්නඕන. ප්‍රහාණය කරඩඕන මෙන්න මේ විදියට ප්‍රහාණ සංඥාව ප්‍රහන සඥාව කැන බුදුරන් වහන්සේ ආදාරනවා. ඇ ල ජීවි සංසිදීමක් ඇතිව ද කියලා මේවාගේ දේවල්ගෙන කල්පන කරන කොට. හතමාචානන්ද විරාගසඥ ඉදාානන්ද බික්කු රඥ ගතවවා රුක්ක මුූලගතවවා සුඥා ාර ගතවවා යිති පටි සංචික්කට ඒතන් සන්තන් ඒතන් පනීතන්. යදිදාන් සබබ සංකාර සමතව සබූ පතිි පට නිස්සක් ගෝතන්නක්ක ය විරාගෝනි රෝදධ නිබ්ානන්ති අයහන් ච්චතානන්ද විරාගසඥ. ෘක්ෂව වනකට ගස් මුල ගහකටන අරන්නේෙට සුංඥා ාරකටගේ හිල්ලලා මකද කරන්නේ. මෙ අයි සාන්තය මෙයයි ප්‍රනීත කියලා සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු ලැබීම් ඉක්මවීම තන්ආාවශ්‍යය කිරීම නොවැල්ම කියන නිවීම. දැන් මේ කාරණාව හොරු කරන්න්න දැන්හිෙනක් මංකිී ක්‍රමාණකූල් පතිපදාවත් තියෙන්න්න කිය. අර මූලික කාරණාතුළ පැහැදිි කරපු කාරණා හරු කරගෙන අදදිීමකද වෙන්න. අන්න ඒ සඥාවත් එක් ගොඩනගෙනව අනිච සංඥා අනත සංඥා වාදී දේවල්ෙක ගොඩනගෙන කද. ී ාව නොවල්මක් නද ඔන්නගෙන්නේ. නොවැල්මක් එක් සන්ත ප්‍රනීත භාාවයක් දැම්මකද කරන්නේ දැන් ඒ අල්ලගන වඩන්නට ඕනෑ ඒකත් අනිත්තය කියලා තැහැල් හරයන්නේ නෑ ඒක අල්ලගෙන වඩන්නට ඕනේ ඒතං සන්තන් ඒතම් පනීතන් ජිදන් සබබ සංකාර සමතව සබූ පදි පට නිස්තක් ගෝ තන්නක්කයෝ විරාගෝ නි බාන. කල්ලගෙන එතකට එතන එතන විත්තරා විමුක්තියකට ජීවිතය පත්වනය ලබා හලක සාමිකයි මුක්තියක් කියල කත්තියෙනවා ජීවිතය ක්තරා විමුක්තිකට පත්යනවා. ඊළඟට නුවට වැඩ අපි අරසේන මහාදි්බට පසේ අපි වැඩන්ඩ දෙන්න නැහැ. අපි වඩඩ්ඩ යනවා බල එකෙන බලෙන් අපි ඇ ගන්ඩියයනවා. එහෙම කරන්න හොඳනෑ අපි ඒ අවස්ථා වැඩන කකාරණාට ඉඩ දෙන්නටවඕන. సంా మ. ధ కు రయ త ూ త சం్యారత తపి ంికత త తం త నిత సంక తో సబ పపి ిస్తగో త ి గ రో న్న నిరో నిభాన நிரோో స. ూప న్ సంకర ియా స్ . ඒන සකරනනාා දිිකයි නස ත්මිල ඒ සංඥාහරු කරද. ඒ තරක්නේ ඒතකඩ එදුන කාමුවිතරකාද ඒවත් එත් මිලානි. එඒ පටිනම නිරෝධ සඥාව කියන කාරණාව ඒ ඉරිච්ච කාරණාවත්යක්ක ඇතහර්තයක් එක් කන හොයාගෙනගේ වැඩපිල්ලක් කොරු කරගන්න ගේ. දැම් මොද වෙන්න. නිරෝධය කියන ඒ සාතයි ඒ ප්‍රනි විතයි. දැන් යෙදිච අවස්ථාව ශාන්ත ප්‍රනීත වශයෙන් හුරු කරන්න පුළො අන්න විරාග සඥාවයි නිරෝධ සඥාවයි. අ්‍රමාජානන්ද සබ ලෝක අනිරත සඥා මකදදාානන්ද සියලු ෝකේ කරේ නොවැෙන සංඥාව කියලා කියන්න. ඉදානන්ද බික්කූ ඒලෝකයේ උපයඋපාදාාන චේත ස අධිත්තාානාභි නිවේසානුසයාතයේ පජහන්තෝ මිරමතින උපාධියන්තෝ අයං ච්චටතාානන්ද සබ ෝක අනබී රත සඥා. ආනන්ද මෙහිලා භික්ෂුවක් ලෝකයේට ලංවෙලා අල්ලගෙන බැදිල ඉන්න කාරණාවක් තියෙනවනන් හිටින්. බැගනිද කාරණාවත් තියෙනවනවා. ලෝකයේ බවක්යක්. තේ පජහන්තු එය දුරු කරන එකට හැලෙන්නේනෑ එකට ලංවෙන්නිනෑ. ගැන ලෝකය කියට අල්ල ගත්තබවක් එෙදිලා තියෙනවන අල්ලගත්ත ලෝකයට ලංවෙන්නේ නේ බැඳන්නේ නෑ. ඕන හැමකාරණාවක්යක්. ත මේ කාරණාවර අරමට ටිකක් ප්‍රබලයි. මොකට හේතුව ලෝක ඉදෙන හැමකාරණාවක් මන. එතට ලෝකයේද එතකට මේවාගේ දයක් කරු කරගනි අන කොටන්න ටිකතිික. දියුණුවීමක් තව ඇති වෙච්චි කෙනෙකොට හුර කරගන්න පුරුවන්කමක් ලබෙන් ඊරංකාරනාව කතමස එක තවත් දියුණුවෙන්නට න ක්‍ර මාචානන් සබ සංකාරයේ ස අනිච සංඥා. මොකදදාන සියරු සංස්කාරයයක්න් අනිත්‍ය වයෙන් හඳන ගැනීම. කලින් පෙන්ුව අනිචේ සංඥාව අන හුරු කරනක ඩැන් පෙන්න සරු සංස්කාරයයක් එතව සිරු සංස්කාරයන් කියලා කියන කොට. වෙෙන්මෙන් වසයෙන් ජීවිතය යෙදෙන යෙදීින් හඳන ගැනීම පසෙ කලා. ජීවිතයේ එදන සියලු කාරණ සකස්වීමක් කියන වැටහීමක් ඇෙදිලා තියෙනවා. මෙන්න මේ සංස්කකාරයන් මකනේ අටී ඇති හරාඇත ජිගුච්චති අයං උච්ච තානන්ද සබ සංකාරයස් අනිච්ච සඥ. ඒවා දුරු කරනවා පිළිකුල් කරනවා ඒකැ සංස්කාරයන් එක සකස්වීමක් තුළ එල්බගණඩයන්නේනේ. එදවට මේ සබබ සංස්කාර අනිච්ච සඥාව කියලා කියනකට ඒ අර රූප යදන අන්‍ය සංකාර විඥ්ඥාන පිළිබඳන හිතනනාට වඩා ඒඒ එතන විචක්ෂන සීලී භාවය ප්‍රබලයි. මොකට හේතුව ජීවිතය ඉදිෙන දෙවල්වට නම්කිරීමක් කරන්න ඇැතුව ඒ හැමේකම්ම ක්‍රියාවක් බව සංස්කාරයක් බව සකස්වීමක් බ වැැටහිමත් තියෙන. ඊළඟ කාරණාව ගත්තට පස්සේ ඒක තනිකරම මාර්ගයේ ප්‍රතිපදාව සම්පූර්ණි භාවිතාවීම ඉස්මතුවෙනවා දහවිෙන එක ආනාව පාන සතිය ඒක ගොඩා ප්‍රබලයි. දුරන් වහන්සේ තාන පාහත සූතිරි පහැදිලි කරවා සිහිය නුව නැති කෙනෙුට අහනාකට උදාරන්නය කියලා. එකන කොච්චරහිනං. ඒ බුදුරන් වහන්සේ කියප ක්‍රමි වඩන්ඩ සිහයක් නුවනක් තියෙන් වොද ඉදාන බික්කව අරංජ තවා රක් ූලගතවවා සු ර තව ත පල්ලක් ජිත් ුකයම් පනි හයි පරි ක් ති ු පට පෙත් ෙ හි ල සුං ාරකට හිල කයිර ජුරගන පලග බැගන හිහ එලබවාගන සෝ සතෝ ආස සති සිහයෙන් ආස්වාස කරනවා. සතෝපස්ති සසිහයෙන් ප්‍රස්වාස කරනු. එක හෙම සහයෙන් ආස්වාසක කරන සහම් ප්‍රස්වාසකන ඔන්න ල්ලඟට පහදිලි කරනවා අරද දකිනාව ඊළග කම ගැබරු න දේග ආසන්ත දීගන් අසසාති පජානාති. දැන් දීර් ගාවාස දීර් ගා පජානති හර් දදිට හම්බේු. प्र से කෙට आශවා से කෙට ප්‍රශවාසි ස සස්कारයන් से භාवि සු खाය හර්थය ඒංස්ක ස खाය සසිදුවෙන් සංස්कारරය සංසිදුවමින් ඒවා යතाර්ථ වස දැන් දකිමින් වාසය කරන කරන එත මෙත සනි කර දාන ප සූ කරනවත කන්නේ තනි කර මාර්ගේ භාविතා වීමක් කැටට ර පීති පට සංද අස සාම සිකති ප්‍රති පති සංවද කරම ආශවාස කරන්නම හික්මන ඉළඟ ප්‍රශ්වාස කරන්නම සැපය ප්‍රති සංවද කරම සි සස්කාර පති සංවේද කරමි චිත්‍රංස්කාර් සංසිදධමින්. දැන් මෙන්න මේ කාරණා පිබඳ තහර්ථ වසීම වැට හිමින් ආස්වාස ප්‍රශ්වාස යෙදෙනවා කෙදෙන්නේම කියර හික්මෙනවා අඇතකොට අතහර්තයේ දැකීමක්මයි පහදිි කරන්න. එ කිත්තන්න පස්සනාවතුලින් පැහදිකක් කිිත්ත පට සංවේදි ආශවාස ප්‍රශ්වාස කිරීම ිත්ත සිිත කියන කාරනාව මනාව දනකන කට ඉත කියන්න. ෙන් ද දැන් ගැඹුරු ප්‍රතිපදාව දැන් මාර්ග භාවිතය. ඉළඟට අිප්‍රමෝධයන් චිත්තා වඩා ප්‍රමුජිත හිත ඒ අතහර්ථවාද දකින සැනද. ඉඟට විමෝජය සමාධහන් චිත්ත විමෝජයන් චිත්ත මෙන්න මේදි ඇතහර්ථය දකිනවා දකිමින් මාර්ගයේ භාවිතා කිරීම පිළිබඳව කතා කරන. ඉළඟට දම්මානු පස්සන කොනස පැහැදිික අනිච්්‍යානු පස්සය අසසිස්සාමති සික්කති අනිච්චානු පසස දැන් අනිත්‍යානු අනිතිත්‍යනුව දකිමින් ආශවාස්ස කරදෙම හෙක්මන. දැන් ගැබවරීම පතිම දවදකිනු. අනිත්්‍යය විරාගේ නොවැල්ම දැන් කඩරුත් අනිත්‍යයක් කතා කරාන්නේ, හැබයි අනි සංඥාව කුරු කිරීමක්ටයක්. විරාගයක් කතා කරනි විඩාග සංඥාව කුරු කිරීමක්ටක්. දැන් මෙතර ධනිකර මොකද වෙන්නේ මේ සංඥාම. ආනාපාන සති භාවිතා කරදදි. තනිකරම දනිමින් දකිමින් වාසය කරන කරණාවක් හෙදවේෙනවා. දම්මාන පසනා කොට සෙදියන්න සම්පූර්ණයෙන්ම ඉක්මවීම් පිළිබඳව කතාය කරනවා මේකට කියනවා ආනාපාන සතියේ. සචේකෝතුන් ආනන්ද ගරිමානන්දස් බික්ුණු පසංකමිත්වවා ඉමා දස සඥා භාසෙයාසි ආනන්දේ මේ ගිරි මනන්ද භෙක්ෂසුවම ස සඥාවක් එයාට කියන්න. ටානංකෝ පනේතං විද්ෙතිිය ිරිමානන්දස්ස විික්ුණු ඉමා. දසඥා ස ුත්වා ස්වා බාදෝ හනසෝ පටි ප සම්බෙහියාති ගරිමමා නන්ද භික්ෂුවම සඥ හල හෝගේරෝගේ හන්සි දෙනවා. අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තික ීමම දසඥ උග්ගහත්තුවා ආනන්ස්වාමින්න් වහන්සේ බුදුරයන් වහන්සේ සමී පේය සඥාව ඉජනගෙන ඒන අයස්ම ගිරිමමානන්දෝ තේන පසංකම් ගරිමමාණන්දයන් වහසනක ල බල ගිරිමානන් ස්වාමින් වහන්සේට මේ දස සඥාව කියනවා. අතකෝ ආයස්මතෝ ගරිමානන්දස්ස ඉමා දස සඥා සුත්වා මේ සඥාවන් අහලා සෝ ආබාදෝ ටහනසෝ පටි පස් සම්බි. ආබාධයන්ගෙන් තුරුවුණ. ෘට්ටා ගිරිමානන්දූ තම්ම ආබාදතා පහි නෝච පනායසමතු. ගිරිමානන්ද සෝ ආබාද අන්න ගිරිමානන්දයන් වහන්ස ආබාධනැකිට දැ එතකොට මේක සිදුවන දඟ ඔබදරගකින එකක් නෙමේනි තිීන්නේ මඟකැකිවේ. මේ කාරණා ඉගෙන ගැනීම තුළින් ඒවා සෙහිකිරීම තුළින්ම කොච්චන සංසිදීමක් ලබන්න පුළුවන්ෙ. ඒයිම ලිින් බොට පහැදිලිකරේ ප්‍රතිපදාව යන කාරණාව කරන්න ඕන හබයි අපි ඒකෙටි කලබලවෙන්න ඇතුව ක්‍රමානුකූල වැඩපිළිවෙලා කුරු කරන්න දක්ෂවෙන්නට ඕන. එහෙම හුරු කරග යනකොට සමයි අපට පුළුවන්කමක් ලැබෙන්න්නේ මාරගගේ දියුණ කරගන්න. එහෙම ඇතුමත් තිහෙමකද වෙන්නේ සමහර වෙලාවට අපට අහිමිල ඇන්නත් පුළුව. ඇයිඒ කලබලේ වැනිකමට පුරදු කරනවා පුරදු කරල පටිපනු ලබෙනකට අතහරනවා ඔන්න ෝකු වෙනිි ග තියෙන. ඉතින් ඒ නිසා ක්‍රමානුකූලව අප කියරදුන මේ කරුණු අහන්න හිතන්න කල්පනා කරන්න ප්‍රතිපදාය පුොරුදු කරන්න එතකොට පුළුවන්කමක් ලැබෙනවා බුදුරන් වහන්සේ ොදාල එතුම් ශාසනයට සිත් අලවාවාසය කරන්න ලෝකයේ තියන ප්‍රශ්න අරබුදය ඉත්මවා වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනු එතින්ගේ සඳහා මේ දේශනාවත් උපකාරයක් කරගන්නවා කියරධිෂ්ඨානයක් ඇති කරගන්න